අපිත් පහුගිය කාලේ පයිනේව බලාගෙන හිටියා තීන්දුව తీරන ගන්න නැතුව. ඉතින් දැන් අද අපි හිතනවා අපේ පක්ෂේ ව්‍යවස්ථාවේ අපි සංශෝධන කරලා දිනවා. ඉතින් අපේ පක්ෂේ තුලත් ඒ විනය කියන කාරණේ අපි ආරක්ෂා කරගලා ගත යුතුයි. ඒ වගේම මම සතුටු වෙනවා අධිකරණයෙන් පහුගිය කාල සීමාව තුළ හොඳ තීන්දුව කීපයක් දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඉදිරියේදීවත් මම හිතන්නේ මේ පිල්මාරු දේශපාලනේ නතර වෙයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි මේ රටේ ජනතාවත් ඉතාමත් බුද්ධිමත්. ඒ හින්දා තමයි අපි දැක්ක අනුරාධපුරයේ උඩ හිටපු නායකයෝ නායිකාවෝ පෞද්ගලිකව තමන්ගේ තීන්දුව ගත්තත් ගමේ මිනිස්සු තමන් විශ්වාස කරන ප්‍රතිපත්තියක්ද කියනවා. මොකද මේ අපේ රටේ මේ බෞද්ධ රටේ ජීවත් වෙන්නේ ප්‍රතිපත්තිගරුක මිනිස්සු. සහ අපි සංස්කෘතියට අගය කරන සංස්කෘතිය වලට තමන්ගේ සංස්කෘතියට ආදරය කරන මිනිස්සු. ඒ හින්දා ඒ ප්‍රතිපත්තියත් එක්ක මේ රටේ ජනතාව ජීවත් වෙනවා. ඉතින් ඒ හින්දා ඉහළ පෙළේ කොච්චර මාරුණත් රටේ ජනතාව මාරු වෙන්නේ නැහැ. මාරු වෙන්නේ උඩින්. මොකද වරදාන වරප්පසෙන් හැමෙන්නේ උඩටනේ. මනුෂ්‍යයන්ට හම්බෙන්නේ ආණ්ඩුවක් ගත්තොත් ප්‍රතිපත්තිමය කාරණාවක ගන්න තීන්දුව දෙන්න මතනේ මිනිසුන්ට වාසියක් හම්බෙන්නේ. එහෙනම් මම හිතනවා ඒ සංස්කෘතිය මේ රටෙන් වෙනස් වෙන්න ඕනේ. ඉතින් තරුණයෙක් විදිහට අලුත් දේශපාලන પરම්පරාව නියෝජනය කරන දේශපාලන බලවේගයක් විදිහට අපේ පක්ෂය ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග හදනවා. ඉතින් පිල් මාරු කරන එකට ජනතාවගේ ලොකු විරෝධයක් තියෙනවා. මොකද ජනතාව බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනඥයෝනේ. ඉතින් ඉහළ පෙළේ දේශපාලනඥයෝ මාරු වෙන පටන් ගත්තාම ඉතින් ජනතාව තුළ යම් කලකිරීමක් ඇති වෙනවා. ඉතින් සමස්ත දේශපාලනඥයෝ මැපා වෙනවා. ඉතින් මේ වගේ සිදුවීම් නිසා